බලන බලන කෙනා අහලා බලනකොට අයිස් අරගෙන මේක ලංකාවේ විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා. මුත් ඇත්තටම අපිට නොදෙනිම මේ අයිස් කියන මත්ද්‍රව්‍ය නව යවුන් පරපුර ඒ වගේම වැඩිහිටි පරපුර ලංකාවේ ගිලා අරගෙන තියෙන්නේ. අන්තිමේදී මේ අය මේ අයිස් නිසාම විවිධ මානසික රෝග හා රෝග ලක්ෂණ ඇති වෙන්න හැකියාවක් තියෙනවා. ලෝක කරපු පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා මේ අයිස් කියන මත්ද්‍රව්‍ය හා විවිධ මානසික රෝග අතර ලොකු සම්බන්ධයක් තියෙනවා කියලා. විශේෂයෙන්ම අපේ පාසල් ශිෂ්‍යෝ තරුණ පරපුර මේ අයිස් වලට ගොදුරු කරගන්න සංවිධානාත්මක වැඩසටහන් යනවා. ඒ පාසල් වලටම ඇවිල්ලා ක්‍රීඩා තරඟ තියෙන තැන් වලට ඇවිල්ලා ක්‍රීඩා පුහුණු තියෙන තරඟ වලට ඇවිල්ලා මේ වගේ මත්ද්‍රව්‍ය ජනප්‍රිය කරන්න ශිෂ්‍යෝන්ගේ අතර ප්‍රචලිත කරන්න විවිධ වැඩසටහන් යනවා සංවිධානාත්මක. පාසල් වල එකිනෙක දෙන්නෙක් නෙවෙයි මුළු පන්ති පිටින් පවා මේ මත්ද්‍රව්‍ය භාවිත කරන්න පත් වෙලා. සමහර පන්ති අපිට හමු වෙනවා ඒ පන්තිවල ළමයිමයි මත්ද්‍රව්‍ය විකුණන්නේ. ඒ වගේ මත්ද්‍රව්‍ය නිසා මානසික රෝග ඇතිවීම ඉතාමත් භයානක දෙයක්. මේ වගේ වෙලාවට දෙමාපිය හොයලා බලන්න ඕන කවුද ආශ්‍රය කරන්න කියලා.